නිවසකට බාහිරව දෝෂ ඇතිවීමට හේතුවක් මතින් මොනවා කියන්නේ? ගෙට බාහිර කියගෙන මේ භවයට හිර වෙලා ඉන්න එක බාහිරව. භවය තුල එක එක අල්ලගත ඒවා තියෙන මහ ලොකු මේක මගේ මේ මගේ දේපොළ මේ මගේ ඉඩකඩ මේ මගේ වස්තු මේවා කාටවත් දීලා බෑ. අටවන් හැදීර පාලනය කරන්න ඕනේ. මලක් දෙන්නේ නැහැ යකෝ. කොහොම කියන්නේ උගින්? අන්න ඒක තමයි බාහිරව වෙන්නේ හේතුව. මලක් දෙන්නේ නැහැ උඩ බෑ. ඒක රකින්න. මැරුණා දෙන්නේ. දැන් අදත් ඒ වචනේ කියන්නේ කොච්චර ඉන්නවා. මගේ ඉඩ කරන් ටික අහවල කරලා මලක් දෙන්නේ නැන්නේ. මේක මගේ කි. සොපි අඳිහක ඵලයක්. මම යන්නේ නැහැ. මම මැරුණ එක හින්දා තුන මම කොහොමද ඔබට දෙන්නේ? මලක් යන්නේ නැහැ බලන්න. ওই වචනේ කියන්නේ දත් දිනා කිනිකම කියවේ. ගතියට. බහිරව ගතිය ඔන්න ඕකයි. භවෙට හිර වෙලා ඉන්නේ තරම භවේ දාලා යන්න බැහැ. ඉතින් භවෙන් අල්ලගත්ත ඒවා තියෙනවා අල්ලගත්ත සම්පත් දාලා යන්න බැහැ. ඉතින් ඒවට බැහිලා ඒවට හිර වුණාම කියනවා බහිරව. ඉතින් ඒක යක්ෂ පොරසල වැටෙන. ප්‍රේත කොටස් වලට වැටෙන. වැටලා ඉතින් ඒවා බදාගෙන ඉන්නේ. එයාට කියනවා බහිරව. ඉතින් ඉවත් කරන්නේ කොහොමද ඉතින්? පුළුවන් කියලා බලන්නකෝ මේ ඔය කියන මිහි කුර හරියට කොහොමද අපි ඒක ඉවත් කරන්නේ කියලා. ලේසි වැඩක් නෑ නෙමෙයි ඉවත් කරන්නේ. අපි ඉවත් කර කර දඟලන්නේ අපි හිර වෙන්නේ. උංගෙක උංග හිර කරගත්තාට අපි මොකද අපි අපි ඇතන අපි ඉන්නවා. අපි මොකද මම කියන්නේ මගේ කියන්නේ. උන්ට ප්‍රශ්නේ තියෙන්නේ ඕක නේද? දැන් ගේ අයිටි කරගෙන ඉන්න ගෙහිමියෙක් ඉන්නවා මහා ලෝභේ. මරුණත් ඒක උරක් දෙන්නේ. ඉන් තාත්තලා ගෙදර මේක. ආන් එහෙම කතා කරන්නේ. කියන්නේ දෙපතා එහෙම කිව්වොත් ඒ. මෙයා මේ තාත්තා හම්බ කරපු දෙයපොල්. තාත්තා කෙනෙක් අපි ඉන්නේ මත් නංගු මගේ ගන්න නෙමෙයි මේ තාත්තලා ඒ. අන්න ඒක ලන ගෙදර තියාගන්න එක වටන මොකද මගේ වල පොරකන්නේ. යාට කැමති. මේවා මගේ තාත්තා හම්බ කරලා අපිත් අයිති නේද? ඒක අපි වෙන්නේ උන්නේ. හා તો දැමතියම අයිති කරන්න දෙන්නේ. දෙන්නම් කොහොමද? අන්න ප්‍රශ්නේ වතු වේ. බාහිර ප්‍රශ්න වතු කරන්නේ මම මගේ කියන දෘෂ්ටියත් එක්කයි. මේක අපි ඉන්න වත්ත මිස මගේ වත්ත කියන එක අත්හරගන්න. මේ මගේ පුටුව මගේ මේසේ මගේ ගේ කියන එක අත්හැරලා. ඉන්න තියෙන ගේ වෙන මොනවා කරන්න කාගේ? ඉඳ ගන්න තියෙන පුටු, නිදා ගන්න තියෙන ඇඳ, උයාගෙන ගන්න තියෙන හැලිවලන් ටික. ඕම ඔය අදහටින් ඉන්න මම මගේ කියන එක දෘෂ්ටියෙන් අත්හැරලා කතා කරමු. ඒතොර ඉන්න බාහිර වෙන ප්‍රශ්නයක් නේ. ඌ පැත්තකට එනවා. උන් අයිති කරගන්න ඇවිදින උන් ඉන්නවා විතරයි. උන් ඉන්නේ මගේ කියන්නේ. උන් පිළිගන්නවා මං හදපු වගේ. හරි කැමති. බාහිර වෙන දෝෂේ නිකන්ම හැරෙනවා. අය බාහිර වෙ පන්නන්න ලැහැ තියෙනවා යන්නේ නැහැ ලේසි. එහෙම කරන්න බැහැ ඉන්න නිදාම වල බාහිර වෙ පන්න ගන්න. අවුරුදු 10ක් ගානක් ගියත් ඒවල බාහිර වෙ අලා ගත්තාම උන් එකකින් ගිහින් නැහැ යන්නේ. ඉතින් අපිටවනේ අපිට ඒව අල්ලගෙන අපිත් බාහිර වෙ වෙන්න ඕනේ නැහැ. ඒ නිසා අපි දැනගන්න ඕනේ ධර්මානුකූලව අපිට ඕනේ ජීවත් වෙන්න විතරයි. අල්ලගන්න ඇති කරගන්න මම කියන්නේ මම කියන්න ඕනේ නැහැ. අපි හැම දැනක නෙමෙයි ධර්මයේ යන්නේ. මම කියන්න මගේ කියන්න මගේ ආත්මය කියන්න වටිනා වස්තුවක් ලෝකේ නැහැ කියන යථාර්ථය උතුලයි. නැහැ ඉන්නකන් ජීවත් වෙන්නේ අපිට එක ඉන්නා මිසක් කාගේ කාගේ වුණාම ආයේ මොකද? කොතන ඉන්නේ? එච්චරයි තියෙන්නේ. ඒතකොට මේ දෝෂේ නැති වෙලා යන්නේ. එහෙම කළා යම් කෙනෙක් මේ ඉඩ කරා වැවුවා නම් හැදුවා නම් කරා නම් මේ ගස්කුලන් ඒගොල්ලන් ගෙනා. ඒගොල්ලන්ට යහපතට මම යමක් කළා දෙන එක මගේ යුතුකම. කොතන හිටිය හරි ඒගොල්ලන්ට සුභෝභෝගී වෙන්නේ. ඒකේ විනත් දහමක් කළා මම පවරන. අනේ මගේ හොඳ කොල්ලා අන්න එහෙත් දින අපිට යමක් දෙන්න දැන් අපිට කන්න බැලුවනේ හිටි. දැන් ඌ පිනක් කරලා ඉතින් ගානක් දීලා අපිට පින් දෙනකොට අපිට හම්බ වෙනවනේ. බොහොම සතුටුයි. එනේ වත්තේ තියෙන පොල් ගහ තියෙනවනේ. ඉස්සරහයික ඔය බහිරව දෝස් නැති කරන්න ක්‍රමයක් තිබුණා. පින් නැත අරිනවා පොල් ගහ. ඒ ගහේ ගෙඩි වේලුණක් කන්න ගන්න නැහැ කවදාවත්. වේල්ලා වැටෙනොත් තියා තෙල් ඉඳලා පාන් පත්තු කරන්න තිය හරි. එපෝ දානිය ගන්නකොට දානි තියලා පුණ්‍යානුමෝදලා කරන්න වත්ත පාන් පරිවායික වාසිකාරම් කරන්න කියලා ඉඳි. ඒදිල වින් කරලා ඒකෙන් එහෙ පින් දහම් කරනවා. ගුවක් ගහ කරිනවා, පොල් ගහ කරිනවා, පළතුරු ගහ කරි, පොරසක් කරිනවා, ඒක අත්තක් හරි වෙන් කරනවා. ඒක කෙලින්ම සම්මත කරනවා මේක කණ්ඩ නෙමෙයි. මේක පිනට. කවුරු වෙනුවෙන්ද? මේවා හදපු කරපු මේවා වව පහදු මේ පිරිස වෙනුවෙන්. ඒතකොට කවදාහත් මේ බහිරව දෝෂින් නැහැ ඒගොල්ලන්ට දෙනවා. අසීමිතව ලැබෙනවා. ඊට පස්සේ එහෙම කරන්නේ නිකන් චිත්ත ප්‍රසාදයෙන් මේක වෙන අනුභවයන් වල. සමහරවිට ඒ චිත්ත ප්‍රසාදයෙන් අර ලෝභකම රහක් වෙලා. ඊටලා මහා සම්පත්තියක් ලැබිලා එනකොට. මේක අල්ලගෙන ඉන්න දැන් අපිට ඕනේ අර මහා විමානයක් තියෙද්දි. අර මහා වුණා කර පෙන්නේ. ඒක මගේ නමට නේ පහල වුණේ. මේ කෙදර ඉන්නේ උටිකේ මට ඒක කරලා දුන්නේ. අනේ පුතේ උඹලා මොකද කපාලා මං එහා වුන් ගියා කියලා අධ්‍යාපනයේ ඉඳහත් වෙනා දේවත්වයට යනවා. හැබැයි ඒක අපිත් ලෝභකම් කරලා ගිහිනා කවදාවත් අපිත් බහිරෝ වෙනා මිසක් අපිට හම් වෙන්නේ නැහැ මේ මිදෙන්නවත් උමුදවන්න. බහිරෝ යා මුදවන්නේ අපි මිදෙන්නේ ඔය ක්‍රමයෙන්. ඉතින් අපි අත්තකුණා ගේකුණා අපි දැනගන්න ඕනේ හැම ක්‍රමයෙන්. ආදායම් මොනවා හරි ටික ටික හම් වෙනවනම්. සල්ලි ගණයක් හරි තියලා හිටා. කැටියට දානවා කීයේ ගිය හරි ඉස්සෙල්ලා ගත්ත ආදායම. කොහොමද? මියා වාවක හදපු කරපු අයට පිම්පින්නේ.
මගේ එකක් නෙමෙයි මිමි ගන්න ඒගොල්ලෝ හත විඳන්නේ මාත්මේ ජීවත් වෙන්නේ. අන්හිම අදහස ගන්නවා මව වයි කියන එක අත්හැරලා මගේ ආත්මේ කියන ආත්ම දෘෂ්ටි අත්හැරලා ඒ අයටත් යහපත පිසක කෘතෝපකාර සලකන ගුණේ කලින්තු කරනකොට ඒ අයත් මිදෙනවා අපිත් මිදෙනවා. ඔය ක්‍රමිය අනුගමනය කරන්න විතරලා අපිට සාකච්ඡා කරන්න විලාවක් නෑ අනුමෝදනා තියෙනවා. සෑම පිළිනදියක් තියෙනවා.